හොඳයි, අපි මේ වෙලාව බ්‍රහස්පතින්ද දවසේ ආශ්‍රිත රෝහල් සමූහයත් එක්ක එකතු වෙලා ඔබේ සෞඛ්‍ය පිළිබඳව සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳව සාකච්ඡා කරන වෙලාව. සමහර වෙලාවට මේ අපි ඉන්න ඉරියව් නිසා, රූපය සම්බන්ධයෙන් සමහර වෙලාවට තියෙන අපේ අවධානය නිසා, තරබාරුකම නිසා, මෙවැනි කාරණා නිසා නහර ඉදීමීම්, නහර ගැට ගැසීම් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එක වෙලාවකට ඒවා බැලු බැලමටම ටිකක් එහෙම නොවුනනම් හොඳයි, යම් අවලස්සනක් එකතු වෙලා තියෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව සමහර වෙලාවට බැලු බැලමට මේක අසාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මේ නහර ගැට ගැසීම්, නහර ඉදීමීම්, මේවා හඳුනගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර මොනවද? ඇයි එහෙම වෙන්නේ? අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ වෙලාවෙන් කරගන්නේ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා වාහිනී රෝග සහ අවයව බද්ධ පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත වීරසිංහ වෛද්‍යතුමා ඉන්නවා, වෛද්‍යතුමත් එක්ක සාකච්ඡා කරන්න. අයබෝන් ડોක්ටර්. අයබෝන්. මුලින්ම අපි දැනගත්තොත් නහර ඉදීමීම, නහර ගැට ගැසීම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කළොත්. නහර ගැට ගැසීම කියන රෝගී තත්ත්වය ඇත්තටම ඉතා බහුල රෝගී තත්ත්වයක්. 100ට අපි ගත්තොත් 25කට 30කට වගේ ජනගහනයෙන් කොටසකට මේම රෝගී තත්ත්වය දැනදී තිබෙන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ පාදවල, අපි මේ රූප රාමයෙන් දක්වන ආකාරයෙන් පාදවල තිබෙන සමට යටින් පවතින රුධිරය හෘදය කරා ගෙනෙන නාලවල, අපි කියනවා ශිරා කියලා, මේවා අසාමාන්‍ය ලෙස ඉදිමීමක් සහ දඟර ගැසීමක් සිදු වෙනවා. මේ නිසා වෙන්නේ එම අපි අර කාටුන් සටහන ගත්තොත් මේ රූපය දක්වන පළවෙනි කාටුන් සටහනේ පළවෙනි රූපය, කලින් රූපය කාටුන් සටහනේ පළවෙනි රූපයෙන් දක්වන්නේ සාමාන්‍යයෙන් පවතින රුධිර නාලයක්. එතකොට ඒකේ තුන්වෙනි සටහනේ පෙන්වන්නේ ඉදිමුණු ස්වභාවයක්. මේ නිසා රුධිරය ගලණයට අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා රුධිරය එම නාල තුල එක්රැස් වීමක් සිදු වෙනවා. මේ හේතුවෙන් රෝගියාට විවිධ වූ සංකූලතාවයන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේක ડોක්ටර් යම් රෝගී තත්වයක්ද එතකොට? ඔව්, මේක සාමාන්‍යයෙන් අපි කියනවා ජානවලින් නැත්නම් පරම්පරාගතව මේ රෝගී තත්ත්වය ඇති එන්න පුළුවන්. එසේත් නැත්නම් ගොඩාක් හිටගෙන කරන රස්සාවල් වල නියුත වෙන අයට මෙම රෝගී තත්ත්වය හැදෙන්න පුළුවන්. මේක එක්තරා විදිහක රෝගී තත්ත්වයක්. නමුත් ගොඩක් කෙනෙකුට මේ රෝගී තත්ත්වය නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. 90%කට විතර වගේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් 10%කට විතර වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔව්. දැන් එහෙමනම් මේක රෝගී තත්ත්වයක් නම්, කොහොම හරි අපි දකින තත්ත්වයක් නම් මේක හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ, කෙනෙකුට මෙයයි මේ රෝගය කියලා හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද ડોක්ටර්? ඔව්. ප්‍රධාන වශයෙන්ම ගොඩක් අයට මේක දඟරගේ ස්වභාවය කටට දකින්න පුළුවන්. එතකොට ඒක අසාමාන්‍යතාවය. සමහර අයට මේක ගොඩක් කල් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම කියවල 90%කට කිසිම මෙම දඟර ගැසෙන ස්වභාවය දැක්කට කිසිම වේදනාවක් හෝ කිසිම අපහසුයක් දැනෙන්නේ නැහැ. නමුත් අනිත් කොටසට 10%කට 20%කට පමණ ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන කකුලේ වේදනාවක් සහ ඉදිමීමක්. ඊට අමතරව ඉතා කලාතුරකින් මේ නහරවලින් අධික ලෙස රුධිර වහනය වීම, ඒ වගේම ඒ අවට තිබෙන හම දුර්වර්ණ වීම සහ ඒක රෝගී තත්ත්වය තවත් උත්සන්න වුණොත් ඒ ආශ්‍රිතව තුවාල, සනීප නොවන සුව නොවන තුවාල ඇතිවීම බව වෙන්න පුළුවන්. නමුත් ඒවා ඉතා කලාතුරකින් වෙන දේවල්. වැඩිපුර දකින්න ලැබෙන රෝග ලක්ෂණය තමයි වේදනාව. අපි මේ වේදනාව විවිධාකාරයෙන් රෝගීන්ට ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මස්පිඩු කලව ප්‍රදේශයේ මස්පිඩු වල වේදනාවක්, ඒ වගේම බරගතිය, ඒ වගේම මහන්සි ගතියක් ගොඩක් වෙලාවට හවස් වරුව වෙනකොට තමයි මේක දැනෙන්නේ. ඊට අමතරව අර දඟරගෙච්ච නහර තුල ඒ කටිට නියං හිරිවැටෙන ගතියක්, හරි දැවිල්ලක් වගේ දෙයක් වුණත් දැනෙන්න පුළුවන්. ඉතින් මෙවන් රෝග තත්ත්ව ගොඩක් අය හිතන්නේ මේ නහර ගැට ගැසීම නිසා මේ විදියට අපහසුතාවයක් ඒ කටිට දැනෙනවා කියලා. මේක ලොකු වේදනාවක් නොවුනත් සමහර විට මේ වේදනාව ඒ කට්ටියගේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇති කරන තත්ත්වයක් දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් වාහිනී රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරගත්තා නම් ඒ සඳහා ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන්. ඔව්. වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ පිළිබඳව දැනුවත් වෙලා ප්‍රතිකර්ම වලට යන්න පුළුවන්. නම් මොනවද ඒ වෙනුවෙන් තියෙන ප්‍රතිකර්ම? ඔව්, පළවෙනිට මේ වගේ රෝගී ලක්ෂණ, රෝග ලක්ෂණ තියෙනවා නම් අපි කරන්නේ රෝගියා හොඳට පරීක්ෂා කර බලලා ස්කෑන් පරීක්ෂණයක් අර ජෙලිසා ප්‍රෝබ් එක මේ යූස් පාවිච්චි කරලා කරන ස්කෑන් පරීක්ෂණයක් කරනවා. මේක
රුධිරවාහිනී ගැට ගැසීම නිසා ඇතිවුච්ච තත්ත්වයක් නිසාද මේ වේදනාව ඇතිවෙන්නේ කියලා තහවුරු කරගන්න. ඊට පස්සේ අපි එසේ තහවුරු කරගත්තාට පස්සේ අපි කරන්නේ අපි තුමු වේදනාව විතර අඩු වශයෙන් තියන අයට, සයිදුම අඩු වශයෙන් තියන අයට ශල්‍ය කර්ම වලට යන්නේ නැතුව වෙනත් ක්‍රම මගින් මේ රෝගයට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මේක ගොඩක් දිනකට අපිට කරන්න පුළුවන්. ශල්‍ය කර්ම අවශ්‍ය නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් මනෝජ් අපි කිව්වා රෝගියාට උපදෙස් දෙන්න ව්‍යායාම කරන්න. ව්‍යායාම කරනකොට රුධිර වාහනේ වේගවත් වෙනවා. ඒ වගේම බර වැඩි නම් බර අඩු කරගන්න. తాවකාලිකව මේස් එකක් පාවිච්චි කරන් මේ ආහාර ටිකක් සම්පීඩනය කරලා තියාගන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ડોක්ටර් ඔව් අපි මොනවද වෙන කරන්න පුළුවන් ඒ වෙනුවෙන්? සමහර රෝගීන් එනවා මේ නහර ගැට ගැහෙනවා කකුල ඉදිමෙනවා කියලා. ඇත්තටම බැලු බැල්මට නහරයි කකුල ඉදීමයි තිබ්බට ඒකට හේතුව වෙන්න පුළුවන් වෙනත් රෝගයක්. සහ ඔය ගන්න බෙහෙත් වර්ගවල වෙනස් වීමක්. ඉතින් මම අපි සමහර විට බෙහෙත් වර්ග වෙනස් කිරීම තුළින් සහ අනිත් ඒකට හේතු වෙන අනිත් රෝග වලට ප්‍රතිකාර කිරීම මගින් මේ තත්ත්වය සමනය කරගලා ඒ නහර වලට ශල්‍ය කර්ම නොකර රෝගියාව සුවපත් කරන්න පුළුවන්. එසේ බැරි උත්සන්න වෙච්ච රෝග අවස්ථා තියෙන අයට අපිට සිදු වෙනවා මේ නරක් වෙච්ච දඟර ගැසිච්ච රුධිර නාල ටික ඉවත් කරන්න. ඉතින් මේ සඳහා ක්‍රම කීපයක් තියෙනවා. අපි සාම්ප්‍රදායිකව කරන ක්‍රමය නම් වෙන්නේ අපි මේ රූපරාමී ඊළඟ රූපරාමී මේ තියෙන දඟර ගැච්ච ඊට කලින් රූපරාමෝ ගත්තොත් ඊට කලින් එක මේ රූපරාමීන් දකින්නේ සාම්ප්‍රදායික ක්‍රමය. මේක පැහැදිලි මදිද දන්නේ. අපි කරන්නේ ඒ නරකච රුධිර නාලයට උඩින් සහ යටින් කැපුම් දෙකක් යොදා නිර්වින්දන භාවිතා කරලා ඒ නහරය ඇද ඉවත් කිරීම. ඉතින් මේක ටිකක් රෝගියාට අපහසු ධනවන ක්‍රියාවලියක්. මේ කැපුම් තුවාල නිසා අපහසුවක් තියෙනවා. සනිර්වින්දනයට ලක් කරන්න වෙනවා. නමුත් නවීන තාක්ෂණානුකූලව දැන් ඊළඟ රූප රාමෙන් දක්වන ආකාරයට අපිට පුළුවන් කට්ටක් පාවිච්චි කරලා මේ රුධිර නාලයට ඇතුල් වෙලා තන්තුවක් ලේස තන්තුවක් ඒ කට්ට තුලින් යවලා අපි ඒ නහරෙ හිරිවට්ටා නිර්වින්දනයක් නැතුව අපි කියන ස්ථානීය නිර්වින්දනය කියලා ඒ හරිය විතරක් හිරිවට්ටලා අපිට මේ නහරය හකුලවන්න පුළුවන්. දැන් අර රූප රාමෙන් දක්වන්නේ ඒයි. ඉතින් මෙය නිර්වින්දනය අවශ්‍ය නැහැ. රෝගියාට ඇවිත් කරගෙන ඒවලිම වැඩට උනත් යන්න පුළුවන්. ලොකු අපහසුයක් දැනෙන්නේ නැහැ. ඉතින් මේට අමතරව බෙහෙත් විදීම වගේ දේවලුත් කරන්න පුළුවන් මේ රෝගීන්ට. සමහර රෝගීන්ට දැන් ඊළඟ රූපයෙන් දක්වන්නේ මේ අපි ලේස ප්‍රතිකර්මය කරපු රෝගයේ පෙර සහ පසු අවස්ථාව. ඉතින් ඊළඟ රූපයෙන් දක්වන්නේ අපි සමහර රෝගීන්ට තියෙනවා මේ වගේ ලොකු නහර නැහැ. නමුත් පොඩි සමයට යට අපි කියන ස්පයිඩර් වේන්ස් කියලා, ත්‍රෙඩ් වේන්ස් කියලා. ඉතින් මේ වගේ ස්වභාවයක් තියෙනවා. මේක රෝගියාට අපහසුයක් දනවන්නේ. නමුත් මේක රෝගියාගේ රෝගියා සිතන පුළුවන් මේක අවලක්ෂණ භාවයක් ඇති කරනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවට අපිට පුළුවන් සර්ෆස් ලේසින් කියලා කියනවා. අපි ලේසර් කිරණ භාවිත කරලා ඒක වැඩි වේදනාවක් දැනෙන එකක් නෙවෙයි, ඒවා පුළුස්සා ඉවත් කරන්න පුළුවන් ලේස භාවිත. ඒකට අමතරව බෙහෙත් විදලත් මේවා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රතිකර්ම ගොඩාක් තියෙනවා මෙසේ රෝගී භාවයට පත් වෙලා ඉන්න රෝගීන්ට. ඔව් ડોක්ටර්, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ලේස ප්‍රතිකර්මයක් කරාට පස්සේ මේ වෙන්න පස්සට මේවා බලපානවද, නහර ටික ගැට ගැහිච්ච එක හොඳ වුණා තමයි අතුරු ප්‍රතිඵල තියෙනවද, මෙහෙම දේවල් හිතෙන්න පුළුවන්, එහෙම පසු තත්ත්ව තියෙනවද අපි අවධානය යොමු කරන්න ඕනේ? නෑ, දැනට ඇත්තටම මේ ලේස ප්‍රතිකර්මය දැන් අවුරුදු 10ක් පමණ ලෝකේ පවතින දෙයක්. අපේ රටට අලුත් වුණාට අපේ රටේ දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරන මේ ලේස ප්‍රතිකර්මය. මේ ලේස ප්‍රතිකර්මය ඉතා ආරක්ෂකව කරන්න පුළුවන්. අපි ඇත්තටම ස්කෑන් යන්ත්‍රය ආධාරයෙන් කරන නිසා මේ සඳහා වෙන ඇතුල් කොටස් පිලිස්සීම නැතුව ඒ අවශ්‍ය තාන විතර පුළුස්සා නහර අකුලවන්න පුළුවන්. නමුත් කුඩා වේදනාවක් ඇති වෙන්න පුළුවන් ඒ නහරය සනීප වීමේදී. ඊට අමතරව ලොකු අතුරු බලපෑම් මේ සමග සිදු වෙන්නේ නැහැ. මෙහි සමනසිර 95ක් විතර සාර්ථකත්වයක් තියෙනවා. කලාතුරකින් හරියට පිලිසුන් නැත්තම් මේ නහරය ආය තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නැවතත් ප්‍රතිකර්මය කරන්න පුළුවන්. මෙය ඇත්තරම ශල්‍ය කර්මය හා සමාන සසඳයකේ සමාන ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකර්මයක්. එහි ඒ කිරීමට කිසිත් බය විය යුතු නැහැ. සමහර අය විවිධ දේවල් එනවා කියලා කියන එහෙම විවිධ මේ සංකූලතාවයන් එහෙම සංකූලතාවයන් මේ සම්බන්ධයෙන් දකින්න නැහැ. ඔව් හොඳයි. එමනම් අද දවසේ අපි කතා කළේ නහර ඉදීමීම් සහ ගැට ගැසීම් පිළිබඳව වාහිනී රෝග සහ අවයව බද්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත විරසිංහ වෛද්‍යතුමත් එක්ක
වෛද්‍යතුමා බොහොම ස්තුතියි. එහෙමනම් ඔබතුමාට දැනුවත් කිරීම වෙනුවෙන් ආයුබෝවන්. ඒ අතරේ අපි ආසිරි රෝහල් සමූහය සම්බන්ධ කරගන්න පුළුවන් ලිපිනය දුරකථන අංකය ඔබට දන්වන්නම්. මේ ලිපිනයන් ඔස්සේ දුරකථන ඔස්සේ කතා කරලා තවදුරටත් මේ පිළිබඳව තොරතුරු දැනගන්න දැනුවත් වෙන්න පුළුවන්. හොඳයි, අපි යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරියට.